සම්පූර්ණ නීති විරෝධීව මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නේ. කථානායකවරයා නීතියට ගරු කරන්නේ නැහැ. එයාගේ අතනොමැතික වැඩ පිළිවෙල නිසා අපි තීන්දුව කරා ඒක සාමාජ වෙන්නේ නැහැ කියලා. විසදෙයි. අපි බලාගෙන ඉන්නේ. මගහරින්නේ නැහැ. කිසි දෙයකට මගහරින්නේ නැහැ. නීති විරෝධී දැනකට එන්නත් මේ පාර්ලිමේන්තු රැස්වීම සම්පූර්ණ නීති විරෝධී. මේ යෝජනාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 152 අනුව ඔය වගේ යෝජනාවක් අමාත්‍යවරයෙක් ඇරෙන්න වෙන කිසි කෙනෙකුට ගෙනේම සම්පූර්ණයෙන්ම තහනම්. ඒ අතරම ඔය කාරණේම අද උසාවියෙත් විවාද වෙනවා. මේ 152 කථානායකවරයා සම්පූර්ණයෙන් කඩ කරනවා විතරක් නෙවෙයි, ඔහු උසාවියටත් අභියෝග කරන මට්ටමින් තමයි මේක තියන්නේ. ඒ නිසා මේක උසාවියේ සාකච්ඡා වෙන දෙයක් පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ. ඒ වගේම 152 යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇමතිවරයෙක් නැතුව කිසි කෙනෙකුට පාර්ලිමේන්තුවේ වෙන යෝජනාවක් ගේන්න බෑ. ඇමතිවරයෙකුට ගේන්න පුළුවන් වෙන්නේ කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතියක් ලබා ගැනීමෙන් පමණයි. කැබිනට් ඇමතිවරයෙකුට උනත් මුදල් පිළිබඳ යෝජනාවක් ගේන්න පුළුවන්. ඔබතුමන්ලා සියලු දෙනා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 152 වෙනි වගන්තිය කියවන්න සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන් තියෙනවා. සම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි මූලික නීතියට පටහැනි ක්‍රියාවක් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවේ ඇතුලේ කරන්නේ. ඒකට කිසි ආකාරයකින් අපිට සහභාගී වෙන්න පුළුවන් කමක් නැහැ. කථානායකතුමා රජයේ නීතිපතිවරයාගෙන් උපදෙස් අරගන්නේ නැතුව එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයන්ගෙන් උපදෙස් අරගෙන පාර්ලිමේන්තුවේ කටයුතු කළමනාකරණය කරනවා නම් ඒක නීති විරෝධී කටයුත්තක්. කථානායකතුමාගෙන් අපි අහන්නේ මොකද්ද එතුමාට නීතිපතිවරයාගෙන් ලැබිලා තියෙන උපදෙස්? ඉතින් කථානායකතුමා අද කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක්. ඒ ඉඳ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීම වලට අපි සහභාගී වෙන්නෙත් නැ. අපි නැවතත් කියනවා කථානායකතුමා හෙට ඉඳලා සාධාරණව කටයුතු කරන්න අපි එනවා. අපි බහුතරයක් පෙන්නනවා ඒ අවශ්‍ය සියලුම පාර්ලිමේන්තු කටයුතු වලට සම්බන්ධ වෙනවා. අධිකරණ තීන්දුවක් නියමිතව තියෙනවා මැතිවරණ සම්බන්ධව. මැතිවරණයකට ගියොත් ඔය කිසිම දෙයක් වළංගු වෙන්නේ නැහැ. කිසිම තර්කයක් අදාළ වෙන්නේ නැහැ. මැතිවරණ නොගියොත් ආණ්ඩුව ඉදිරියට ගන්න ක්‍රියාමාර්ගයට ආණ්ඩුව ගන්නවා. ඉතින් ආණ්ඩුවට ඒක බහුතරය පෙන්වීම පිළිබඳ මෙතන ගැටුවක් නැහැ. හැබැයි අද ජනාධිපතිවරයා සහ රට මැතිවරණයකට මුහුණ පාන සූදානමින් ඉන්නවා. මේ මැතිවරණයකට මුහුණ පාන සූදානමින් ඉන්නකොට නඩු තීන්දුව දිහා අපි බලාගෙන ඉන්නවා. ඒ නඩු තීන්දුවෙන් පස්සේ තීන්දුව මතපද නම් කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග අපි ගන්නවා.